Hello guys, welcome back to Pixel Boys Captain Pick of the Moment. ඉතින් අද මම ඔයාලට පෙන්නන්න Sony mirrorless camera එකක් කොහොමද firmware update එක කරගන්නේ කියලා. ඉතින් මේක මම කලිනුත් කරලා තියෙන වීඩියෝ එකක්. ඉතින් ඔයාලට මගේ gallery එකට ගිහිල්ලා බලුවොත් කලින් මම කරපු Sony a6400 series එකේ කැමරාවට මම කරපු firmware update එක. ඉතින් මම අද කරන්න යන්නේ මගේ මේ දෙවණියට ගත්තු Sony mirrorless camera එකක් වන a6400 කියන series එකේ කැමරාවක් කොහොමද firmware update එක කරගන්නේ කියලා. ඉතින් මේ firmware update කරනකොට ඔයා බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ. කරන්ට් යන දවස්වල නම් කරන්න යන්න එපා. මම හිතන්නේ දැන් කරන්ට් ගිහිලි ඉවරයි. කරන්ට් යන වෙලාව ගන්න අල්ලන්නවත් එපා. ඔයාට laptop එකක් තියෙන යාළුවෙක් ඉන්නවා නම් පුළුවන් නම් එයාගේ laptop එකෙන් මේක කරගන්න ඕනේ. Okay guys, ඉතින් firmware update එකකින් වෙන්නේ මොකද්ද කියනවා නම් ඔයාගේ කැමරාවේ performance වැඩි දියුණු කරන එක තමයි firmware update එකකින් වෙන්නේ. ඉතින් මතක තියාගන්න ඕන දෙයක් තමයි firmware update කරන වෙලාවට කොහෙවත් යන්න එපා. කම්පියුටර් ළඟටම වෙලා ඉන්න firmware update කරන්න ගිහිල්ලා කරප්ට් වුණොත් ඔය කැමරාවෙන් ප්‍රයෝජනක් නැති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඔය කම්පියුටර් ඩිරෙක්ට් කරන්ට් එකට ගහලා තියෙනවා නම් නොකරන තරමට හොඳයි. එක්ක UPS එකක් තියෙනවා නම් කමක් නැහැ. එහෙම නැත්නම් laptop එකක් තියෙන යාළුවෙක්ගෙන් ඉල්ලගෙන ඒ laptop එක මාර්ගයෙන් firmware එක update කරගන්න. ඉතින් firmware update කරනකොට මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයාලා අනිවාර්යෙන් කම්පියුටර් මාර්ගයෙන් තමයි මේක කරගන්න වෙන්නේ. ඔය කැමරාව කම්පියුටර් සෙට් කරලා. ඉතින් ලයිට් යන දවස්වල නම් අල්ලන්නවත් එපා. firmware එක ගැන firmware update එක අමතක කරලා දාලා තියාගන්න. මොකද ගොඩාක් ලොකු රිස්ක් එකක් ලයිට් යන වෙලාවක ඔයා firmware update කරලා අතරමඟ හිර වුණොත් ඔයාගේ කැමරාවෙන් සදාටම වැඩක් ගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ඔයාගේ කැමරාවේ බැටරිය 100% charge කරගන්න. කොයිම වෙලාවකවත් භාගයක් තියෙද්දි කරන්න යන්නම එපා. ඉතින් අනිත් එක තමයි ඔයාගේ කැමරාවට එන data cable එකම use කරනවා නම් වඩාත් හොඳයි. වෙන data cables use කරන්නත් එපා. ඉතින් අපි දැන් බලමු Sony mirrorless camera එක කොහොමද කියලා මේ firmware update එක කරන්නේ. ඉතින් අපි මුලින්ම browser එකට ගිහිල්ලා මෙතන මම type කරන search කරනවා මගේ camera model එක දාලා firmware update කියලා. ඊට පස්සේ මේ එන drivers and software updates කියලා මෙතන Sony website එකෙන් ආපු link එකක් තියෙනවා. ඒක click කරනවා. ඊට පස්සේ මෙතන ඉඳලා ඔයාලට පේනවා कैमरा मॉडल का सिलेक्ट වෙලා තියෙනවා. ඉතින් ඊයටත් තියෙනවා Windows 10 කියන එක මම සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මගේ තියෙන ඔපරේටින් සිස්ටම් එක Windows 10. ඉතින් මම Windows 10 සිලෙක්ට් කරලා මෙතන තියෙනවා system software එමන් නැත්නම් firmware update version 2 for Windows කියලා තියෙනවා. ඉතින් මේක රිලීස් වෙලා තියෙන 2019 6 වෙනි මාසේ 13 වෙනිදා. ඉතින් මම මේ ක්ලික් කරලා डाउनलोड කරගන්න page එකට යනවා. ඉතින් මෙතනදී ආයි මම check කරලා බලනවා model එක තියෙන්නේ 64000. ඉතින් වෙන જાතිය model එකක් නම් දාන්න යන්න එපා. ඉතින් මේ download එක ගැන විස්තර බලනවා මම. ඉතින් මෙතනදී ඔයාලට පෙන්වන්න ඇති ඒක කියලා තියෙනවා benefit and improvements කියලා. මේ software එක මේ firmware update එක දැම්මම ඔයාගේ කැමරාවෙන් ගන්න පුළුවන් performance වලට මොනවද වෙන්නේ කියලා. ඉතින් මෙතන කියලා තියෙනවා real time eye auto focus animals කියලා. ඉතින් Sony a6400 series ඉතින් ඔයාලා සමහර දැනටමත් දන්නවා ඇති. Sony a6400 series එකේ කැමරා වල auto focus එක ගොඩාක් ඉහළ මට්ටමක තියෙනවා. ඉතින් මෙයාලා තවදුරටත් ඒක වැඩි දියුණු කරලා සත්තුන්ගේ ඇස් වලට පවා ඒ eye auto focus එක තත්ත්වය යාලා වැඩි දියුණු කරලා තියෙනවා මේ firmware update එකකින්. ඉතින් මෙතන කියලා තියෙනවා detecting human and animal eyes. ඒ කියන්නේ වාට මිනිස්සුන්ගේ ඇසුයි සත්තුන්ගේ ඇසුයි enable කරන්න බෑ. දෙකම එකපාරට enable කරන්න බෑ. ඉතින් මෙතනදී help guide එකකුත් දීලා තියෙනවා. එයාලා වැඩිදුර මේ eye detection එක ගැන ඔයාලට විස්තර බලා ගන්න පුළුවන්. ඊපස්සේ මෙතන කියලා දෙනවා firmware 2 මේක file size එක දාලා තියෙනවා. release වෙච්ච date එක දාලා තියෙනවා. ඔයා firmware එක download කරලා install කරන්න කලින් මේවා හොඳට කියවලා බලන්න. ඉතින් ඔයාලා දැනටමත් තියෙන firmware version එක check කරගන්න කියලා තමයි මෙතනදී කියලා තියෙන්නේ. ඒක අනිවාර්යෙන් version 1 වෙන්න ඕනේ. ඊට පස්සේ system requirements වල තියෙනවා මේක support කරන Windows 10 8.1 so Windows 7 service pack 1 කියන එකට. ඉතින් hardware පැත්තෙන් ඔයාගේ 500 MB තියෙන්න ඕනේ. RAM එක තියෙන්න ඕනේ 512 MB. ඔයාලද ඉතින් මෙතන කියන application ඔක්කොම off කරන්න කියලා. ඔයා virus guard එකත් stop කරනවා නම් හොඳයි. ඉතින් මෙතනදී යාලා කියලා තියෙනවා बैटरी का फुल चार्ज වෙලා තියෙන්න ඕනේ කියලා. ඉතින් මේක කියලා තියෙනවා බැටරි එකේ බාස් 3ක් තියෙනවා නම් විතරයි මේ අප්ඩේට් එක රන් වෙන්නේ. එහෙම නැත්නම් රන් වෙන්නේ නැහැ කියලා. ඉතින් තව දෙයක් කියලා තියෙනවා USB කේබල් කැමරාවට ආපු USB කේබල් එක ගහලා අප්ඩේට් එක පටන් ගන්න කියලා. ඉතින් මෙතනදී ඉම්පෝට් නොටිස් වල කියලා තියෙනවා ෆීචර් බැටරි එක ෆුල් charge තියෙනවනේ. බැටරි එක ගලවන්න යන්න එපා මේ අප්ඩේට් කරන වෙලාවේදී. එහෙම නැත්නම් power එක loss වෙන්න දෙන්න එපා මේ අප්ඩේට් එක කරන වෙලාවේ. ඉතින් කැමරාවේ තියෙන ඔයාගේ memory card එක අයින් කරන්න මතක තියාගන්න. ඉතින් මෙතනදී යාලා කියලා තියෙනවා sleep mode එකෙන් අයින් කරන්න කියලා කම්පියුටර්. ඉතින් මම දැන් sleep mode එකට ගිහිල්ලා स्लीप मोड का डिसेबल दाना स्लीप दाना डिस्प्ले का नेवा स्लीप दाना मत दिया तमें अपडेट पटांग खाली वाट एडमिन राइट्स तीन के बना लग्न कंप्यूटर इट वैसे क्रॉस ऑल प्रोग्राम्स करंटली रन प्रोग्राम्स डीएक्टिवेट डिसेबल करके अन्नी वायरस गार्ड का डिसेबल कर दाना इट वैसे अपडेट पटांग इट वैसे टर्न ऑन द कैमरा फॉलोइंग इंस्ट्रक्शन मेनू गीला मेतना यूएसबी मास स्टोरेज की सिलेक्ट करना इट पास मैं कनेक्ट द कैमरा टू कंप्यूटर विद सप्लाइड यूएसबी अरे इस तरह इस तरह करना इट वैसे वाले पेन आती मेतना करंट वर्षन आगे वर्षन मन के पेन इट पास आफ्टर द इंस्टॉलेशन आफ्टर अपडेट होना पास वर्षन 2 के पेन नोनी के अपडेट वर्षन 2 के तीनों दंडम वर्षन 2 के तीनों वाटना मैं फर्मवेयर अपडेट दाँडो नहीं किया कमी विधि बलम फर्मवेयर अपडेट कला कोमद की मम्मी मिनिमाइज कर मम्मी मैं पास ओन हिंद अत मगदी ओन के मैं कैमरा दंड तीन फर्मवेयर अपडेट मैं चेक कर बालना वर्षन 1 तीन किया सेटअप किया मेनू के 7 पेज की बालना करंट वर्षन चेक कर बालना पैन मैं करंट वर्षन का 1 के तमें तीन ओके गाइस अभी बाल कोहमद के फर्मवेयर अपडेट करना खाली मैं कैमरा आई डिटेक्शन का कोहमद की पैन मैं शटर बटन क्लिक करना गोटा कैमरा ऑटोमेटिकली आई का डिटेक्ट करना तीन तवदे अतम वाला दखिना थी वेबसाइट तिब्बा एनिमल आई का डिटेक्ट करना के लिए तीन मम्मा अपे इधर इन पूस होंगे फोटो गहना तीन मंगीतना अपे पूस होंगे ऐस मीट पास से अंदर फोकस अदी के फर्म में अपडेट करना खाली मम्मी पेन सातू गैस कैमरा अंदर गनी दिखेला थिंक अत में मेला सातू ने भाई आर्टिफिशियल हदपुआ कैमरा लोग चैलेंज के बलूम अभी कैमरा एक डिटेक्ट करके दिखे फेस एंड आई ऑटो फोकस सेटिंग्स गया मट मैं दैनता एनिमल आई सिलेक्ट करना गुत ऑप्शन है पेन है अभी बलूम फर्मवेयर अपडेट कर पास मेतन टालू मेनू का इधला एनिमल आई डिटेक्ट करना तीन अभी बलूम दैनता मत एनिमल आई मैं डिटेक्ट करना अभी मगे मेतन मेन पूस लोग का भी वो फोकस कर बलम पेन वाले पेन दंत में मैं कैमरा मैं पूस पूस लोग अहना फोकस करना गति पेन नहे वाले पेन कैमरा गिरो गया पूस गया सिलेक्ट करना है ओके गाइस इतनी अपनी वेबसाइट के अपडेट करना मुली में क्लोज ऑल प्रोग्राम्स मगे स्क्रीन कैप्चर कराने ना आई थिंक इतना बड़ी रिस्क आती है ना तीन डबल क्लिक दे मैं अभी डाउनलोड कर डाउनलोड फाइल है डबल क्लिक कर ओपन करने के लिए ना बल मैं डबल क्लिक करेगा मैं कांसित पेन आगे मेरा पेन ना हाँ इट बस मैं इतना खेला दी ना कनेक्ट द कैमरा एंड द कंप्यूटर खेला मैं इतना खेला कंप्लीट द फॉलोइंग हमें खेल दी प्रोसीजर्स अनुगमन करना अपडेट मित्र दिया के तीन कैमरा टर्न ऑन का अरे तीन अपने मतक तीन मुली में आला खेल तिब्बा तीन मेमरी कार्ड तीन एक आइंग करना खेल वेबसाइट खेल तिब्बा अरे तीन मम्मी तन कैमरा दम्मी गाइडलाइन तीन टर्न ऑन द कैमरा इट वाज सिलेक्ट यूएसबी कनेक्शन फ्रॉम सेटअप एंड मास्टर अरे मेरे खेल तीन सेटअप मेनू एकर गिहिल्ला USB सेटिंग्स मास्टर स्टोरेज කියන එක දාන්න කියලා තියෙන්නේ. ඉතින් එයාලා මෙතන කියලා තියෙනවා USB setting එක master storage දාන්න කියලා. ඒ වුණාට ඔයාලට පේනවා ඇති දැන්මත් ඒක default වැටලා තියෙන්නේ. ඉතින් මට ඒක දාන්න දෙයක් නැහැ. ඊට පස්සේ කියලා තියෙනවා connect the camera to the computer with USB cable කියලා. ඊට පස්සේ මම USB cable එක plug කරගන්නවා. මෙතන USB port එකට plug කරගන්නවා. ඊට පස්සේ මට මෙතන computer එකේ මගෙන් පෙන්නනවා camera එක connect වෙලා තියෙනයි කියලා. ඉතින් මතක තියාගන්න ඕන ඔයාලා memory card එක අයින් කරලා තියාගන්න. ඊට පස්සේ කියනවා click the next button when the computer හරි දැන් අපි කනෙක්ට් කරගත්තන් පස්සේ next එක ඔබන්න කියලා තියෙනවා. මම next එක ඔබනවා. ඊට පස්සේ යාලා කියනවා ඊට පස්සේ මගේ කැමරාව ඇටලා තියෙනවා follow computer instruction කියලා. මම පෙන්නන්නම්. මම හිතනවා පේන්නේ නැති කියලා. හරි ඉතින් දැන් අපිට තියෙන්නේ follow the computer instruction. ඉතින් මෙතන කියලා තියෙනවා check the version කියලා. මේකේ current version එක 1 කියලා පෙන්නනවා. අලුත් version එක 2.0 කියලා පෙන්නනවා. verify the version updating from bottom. there is no problem in the version. click. ඉතින් problem එකක් නැත්නම් next click කරන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ දැන් හිතෙනවා automatically reset the camera කියලා වැටෙනවා. හරි ඊට පස්සේ දැන් run the update කියන එක run වෙනවා. do not pull the USB cable out or turn off the camera කියලා එනවා. ඉතින් කැමරාව turn off කරන්නවත් USB cable එක අදින්න යන්නවත් එපයි කියලා තියෙනවා. ඉතින් අපි මේ ගැනකම් බලන් ඉමු. තව දැන් මතක තියාගන්න ඕන computer sleep mode එක disable කරන්නත් ඕනේ. හරි අපි ඒක මුලින් කරා. ඉතින් මේකේ අප්ඩේට් එක යනවා. අපි බලමු අප්ඩේට් එක ගියයින් පස්සේ මේන්ලිම ඉම්ප්‍රූව්මන්ට් එක යාලා දාලා තිබ්බේ animal eye detect කරන එක. ඉතින් අපි බලමු ඊට පස්සේ animal eye detect කරන ගණේද කියලා. මොකද මගේ මෙතන post lock එක ගහනනම් ගොඩාක් දුරට මිනිහෙක් ගහට සමානයි වගේ නිකන් අමුතු ඇහක් තියෙන්නේ. අපි බලමු ඒක කැමරාව challenge එක බාර කරගෙන ඒ ඇහ detect කරයිද කියලා. ගිර වගේ ඇහක් ඔයාලට පේනවත් දන්නේ මේ ගිරව නම් බොහොම පරණ ගිරවේ. ඉතින් එයාගේ ඇහෙත් මේ එයාගේ ඇහත් බූල් වලින් වගේ කව වෙලා තියෙන්නේ. එයාගේ මේ කෙන්දි ඇවිල්ලා ඇහ උඩ තියෙනවා. ඉතින් අපි බලමු එයාගේ ඇහ කැමරාවෙන් ඩිටෙක්ට් කරයිද කියලා. ඉතින් මේ අප්ඩේට් එක රන් වෙලා වෙන වෙලාවට වර කරන්න පුළුවන් එකම දේ ලයිට් යන්න දෙපයි කියලා ප්‍රේ කරන එක තමයි. හරි okay guys ඉතින් completed කියලා ආවා. දැන් මගේ කැමරාව ආයි මෙතන රීබූට් වුණා. finish the update කියලා මෙතන ඇවිල්ලා තියෙනවා. ඉතින් මම අප්ඩේට් කියන එක finish කරනවා. දැන් අපි බලමු කැමරාවේ settings වල ගිහිල්ලා. මේ තියෙන අපේ කැමරාව රීබූට් වුණායින් පස්සේ ආයි මෙතෙන්ට ආවා. ඉතින් මම කැමරාව ගලවන්න යන්න මම මේක ඕකේ කරනවා. ඉතින් අපිට මේකේ ෆිනිෂ් කියලා විතරයි ආවේ. මම මෙතනින් ගිහලා කැමරාව එඩිට් කරනවා කම්පියුටරෙන්. ඊට පස්සේ මම ඩේටා කේබල් එකත් මේ විදිහට ගලවලා දානවා. හරි අපි ඉතින් දැන් ගිහලා බලමු සෙටින්ග්ස් වලට ගිහලා කොහොමද කියලා version එක චෙක් කරලා බලමු. Right, okay guys. I think all the pain I මෙතන දැන් මගේ කැමරාවේ බොඩි එකේ version එක 2.0 කියලා අප්ඩේට් වෙලා තියෙනවා. ඉතින් අපි Okay guys, ඉතින් අපි දැන් බලමු කැමරාව අපේ පූසගේ ඇහැ detect කරයිද කියලා. හරි මෙතන auto focus settings වල AF2 කියන එකට ගියා. ඉතින් මම මෙතන බලනවා. හරි මෙතන ඔයාලට පේනවාද දැන් අලුතෙන් අපිට menu item එකක් ඇවිල්ලා තිනවා. subject detection කියන එකයි animal eye කියලා තියෙනවා පල්ලෙහා තව. ඉතින් මෙතනදී subject detection එකට human තියෙන්නේ. මම මෙතනින් මේ ඉන්නේ පූසෙක් ඉන්නේ. අපි මේ animal ලා දානවා. දාලා දැන් බලමු. හරි ඔයාලට පේන ඇති. හරි. හරි දැන් අපේ කැමරාව wow. Okay දැන් ඔයාලට පේන ඇති guys. අපේ කැමරාව පූස් ලොක් වගේ ඇහැ ඩිටෙක්ට් කරනවා. දැන් අපි බලමු අපේ ගිර වගේ ඩිටෙක්ට් කරයිද කියලා. ගොනාගේ නම් ඇහක් නෑ. ගොනාට මොකද ඇස් නැති ගොනෙක් ඉන්නේ. අපි දැන් බලමු ගිරව හරහා ඇටලා. හරි අපි බලමු දැන් ගිරවගේ ඩිටෙක්ට් කරයිද කියලා මෙයා. මං ෂටර් එක half press කරනවා. ගිරවගේ ඇහ නම් ඩිටෙක්ට් කරන්න නැති පාට. පූස ගැන ඇහැ ඩිටෙක්ට් කරන්න පේනවනේ. ගිරව ගැන මට පේන්නේ පොඩ්ඩක් තාම ටෙක්නොලොජි එක එච්චර දියුණු වෙලා නැහැ වගේ මේ කුරුල්ලගේ ඇහැ නම් ඩිටෙක්ට් කරන්න නැති පාටයි. ඉතින් අපි බලමු අපි ඇත්ත පූසෙක් ඉන්නවා අපි යාව ඩිටෙක්ට් කරයිද කියලා බලමු. මේ අපේ කිටිගේ ඇහැ ඩිටෙක්ට් කරයිද කියලා බලමු. කිටි හරි ඔයාලට පේනවා කිටි ගැහත් ඩිටෙක්ට් කරනවා. ඔයාලට පේන ඇති හොඳ ફોකස් එකක් ලැබෙනවා අපේ කැමරාවෙන්. ඉතින් ඔයාලා බලන්න ඇති කොහොමද කියලා මේ මෙමරි කාඩ් එක නැතුව මම ෆොටෝස් ගහලා පෙන්නන්න. ඉතින් ඒක මේ කැමරාවේ තියෙන විශේෂත්වයක්. ඔයාලට පේන ඇති මේකේ නෝ මෙමරි කාඩ් කියලත් ඇත්නවා. ඒ වුණාට බෆර් එකෙන් එක ෆොටෝ එකක් අල්ලන් ඉන්නවා. ඒ වුණාට කැමරාවේ තියෙන ටෙම්පරි මතකෙන් එක ෆොටෝ එකක් අල්ල ගැනීම හැකියාව තියෙනවා. ඉතින් අපි ආයි පාරක් බලමු. පුස් කිටි පුස් කන ඩිටෙක්ට් කරන්නේ. හරි පුස්. Okay guys, ඉතින් ඔයාලත් මම වගේම සත්තුන්ගේ ෆොටෝ ගන්නවා බල්ලොන්ගේ පූසොන්ගේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ ෆෝන් එක අප්ඩේට් එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයා හිතනවා මේ වීඩියෝ කොහොමද කියලා thumbs up එකක් දෙන්න.